නමසක්වේ හැමෝටම අදත් ඔයගලන්ව සයන්ස් මන්ති YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වසර අවසාන පාඩම ප්‍රවේණිය. මේ පාඩම ගොඩක් දෙනෙක් මට කරන්න කියලා ඉල්ලීමක් කරපු පාඩමක්. විශේෂයෙන්ම මේ පාඩම කරන්න කලින් ඔයගලන්ට කියන්න ඕන කාරණාවක් තමයි ඔයගලන්ගේ පෙළ පොතේ මෙච්චර දවස් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන දේවල් සහ පෙළ පොත නම් ඔයගොල්ලෝගේ ඔළුවේ මේ වෙද්දි තියෙන්නේ චුට්ටක් ඒක ඔළුවෙන් අයින් කරලා කොළයක් පෑනක් අරගෙන මම මේ දාන සටහන ඕගොල්ලෝ සටහන් කර ගනිමි. මේ වීඩියෝ එක නරඹන්න. එහෙම වුණොත් එහෙම මේ වීඩියෝ එක අවසාන වෙද්දී ඕගොල්ලන්ට මේ ප්‍රවේණිය පාඩම සම්බන්ධ තිබ්බ ප්‍රශ්න ඒ වගේම ප්‍රවේණිය පාඩම සම්බන්ධ තිබ්බ බය නැති කරලා මේ වීඩියෝ එක අවසන් වෙද්දිම මේ පාඩම පාඩම් කරලා ඉවර කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මොකද අපි කලින් වීඩියෝ වල වගේ ටියුට් එකක් කරලානේ මේ වීඩියෝත් එකත් එක්ක එකතු වෙන්නේ. ඒකින් දා මම හිතන ඕගොල්ලෝ මම කියන විදියට නෝට් එක ලියන ගමන් මේ පාඩමට සම්බන්ධයි කියලා හැම වුණොත් එහෙම මම වගකීමෙන් කියනවා මේ පාඩම ඔයගලන්ට අනිවාර්යෙන් තේරුම් ගන්න හැකියාවක් ලැබෙනවා කියලා. ඒ වගේම ඔයගොල්ලෝ අපේ සයන්ස් පන්ති YouTube channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මෙහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට video එක දාපු ගමන් ඔයගලන්ට notification එකක් එනවා. ඒ වගේම මේ videos ඔයගොල්ලෝගේ යාළුවොත් එක්ක share කරන්න අමතක කරන්න එපා. තාමත් ගොඩක් අය වල වලට වෙලා නාස්ති කරනවා. හැබැයි මතක තියාගන්න විභාගයට තව තියෙන්නේ හරියටම මාස 6ක් වගේ පොඩි කාලයක්. ඒකින්ද වෙලාව කියන එක නාස්ති කරන්න නැතුව අපි පුළුවන් හැම වෙලාවෙම අපේ විභාගයට අවශ්‍ය දැනුම ලබා ගැනීමක් කරලොත් එහෙම ඕගලන්ට විභාගයේ සමත් වෙන්න පහසු වෙනවා. එහෙනම් අද අපි අපේ පාඩමට යමු. මේ 10 ශ්‍රේණියේ අවසාන පාඩම ප්‍රවේණිය. අපි අද මේ පාඩමේ කතා කරන්නේ ප්‍රවේණිය පාඩමේ පළවෙනි කොටස. මේ පළවෙනි කොටස තමයි මේ පාඩමේ ගොඩක්ම වැදගත් කොටස. මොකද මේ කොටස තමයි ගොඩක් දරුවන්ට තේරුම් ගැනීම අපහසුතාවයට ලක් වෙලා තියෙන්නේ. මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා මෙන්න මේ කරුණු පහ යටතේ. ඒ මොනවාද? ආවේණික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය, ප්‍රවේණි විද්‍යාවේ පියා, ආවේණිය පිළිබඳ මෙන්ඩල්ගේ පරීක්ෂණ, ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප සාවසානයට මෙන්ඩල්ගේ ඒකාංග මූ. හරි, අපි ආරමු පළවෙනි කොටස. අපි මුලින්ම දැනගන්න ඕන මේ පාඩමේ මොනවාද මේ ආවේණික ලක්ෂණ කියන්නේ කියලා. ආවේණික ලක්ෂණයක් කියලා කියන්නේ එක පරම්පරාවක තව පරම්පරාවකට සම්ප්‍රේෂණය වෙන ලක්ෂණ වලට අපි කියනවා ආවේණික ලක්ෂණ කියලා. එතකොට අපි මිනිස්සු කියන ජීවි කොටාසේ බැලුවා, එහෙම නැත්නම් සතුන්, ශාක මේ හැම ජීවි කොටාසයකම මේ විදිහට ලක්ෂණ එක පරම්පරාවක ඉඳලා තව පරම්පරාවකට යනවා. හැබැයි අපි එක් ජීවි කොටාසයක් දිහා බැලුවොත් එහෙම අපි මේකේ මේ පින්තූර දෙක අපි කල්පනා කරොත් එක පින්තූරයක ඉන්න මිනිස්සු මේ මින්තූරේ ඉන්න මිනිස්සු සියලු දෙනාම එකිනෙකාට වෙනස්. හැබැයි මේ හැමෝම අයිති වෙන්නේ මිනිස්සු කියන පොදු විශේෂයට. යාපැත්ත මින්තූරේ ඉන්න ඒ සුනකයන් ගත්තම ඒකල්ලෝ සියලු දෙනාම අයිති වෙන්නේ සුනකයෝ නැත්තම් බල්ලෝ කියන කී විශේෂයට. හැබැයි මේ පින්තූරේ ඉන්න එකිනෙක සත්‍යය ගත්තොත් ඒ එක එක කෙනාට අනිත් එක්කෙනා වෙනස්. එහෙනම් යම් ජීවි විශේෂයකට ආවේණික ලක්ෂණ කියන ඒවා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වුණත් ඒ සලගන ජීවි විශේෂය තුළ එක් එක් ජීවියා තව ජීවියකින් වෙනස් වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ මුලින්ම මතක තියාගන්න ඕන කාරණාව තමයි ඕනෑම ජීවි විශේෂයක් තුළ ආවේණික ලක්ෂණ කියන ඒවා තියෙනවා
කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන ලක්ෂණ තියෙනවා. හැබැයි එක විශේෂයක ඉන්න එක් ජීවියා සැලකුවොත් ඒ එක් ජීවියා අනිත් ජීවියාට වඩා මොකක් හරි ලක්ෂණකින් වෙනස්. ඒතර ඔයගොල්ලන්ගේ ඔළුවට දැන් එන්න පුළුවන් ප්‍රශ්නේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඇයි මෙහෙම වෙන්නේ කියන එක පාඩමේ ඉස්සරහට යද්දී ඔයගොල්ලන්ට හරියට අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට අපි හැරෙමු මිනිසා කියන ජීවි විශේෂය. එතකොට මිනිසා කියන ජීවි විශේෂය තුළ තියෙන ආවේණික ලක්ෂණ අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක කොටසක් තමයි සුලභ ආවේණික ලක්ෂණ, අනිත් කොටස තමයි දුලබ ආවේණික ලක්ෂණ. මොනවාද සුලභ ආවේණික ලක්ෂණ කියලා කියන්නේ? මිනිසුන්ගෙන් බහුතරයක් තුළ දැක ගන්න පුළුවන් ලක්ෂණ. දුලබ ආවේණික ලක්ෂණ කියන්නේ මිනිසුන්ගෙන් සීමිත පිරිසක් තුළ දැක ගන්න පුළුවන් ලක්ෂණ. දැන් මේ උඩ පින්තූරේ ගත්තොත් එහෙම ඒ පින්තූරේ එක ලක්ෂණයක් තමයි සුලභ ආවේණික ලක්ෂණයක් තමයි සමේ වර්ණය. දැන් මේ පින්තූරේ ඉන්න පුද්ගලයන් සෑම දෙනාම ගත්තම එක එක්කෙනාට ආවේණික වෙච්ච සමේ වර්ණයක් තියෙනවා. ඒක එක්කෝ තද්දුඹුරු පාට වෙන්න පුළුවන්, නැත්නම් සුදු පාට වෙන්න පුළුවන්. කොහොම හරි සමේ වර්ණය කියන එකක් තියෙනවා. හැබැයි එක එක පුද්ගලයාගේ තියෙන වර්ණය ඒ පුද්ගලයාට ආවේණිකයි. ඒ වගේම කොණ්ඩේ ගත්තොත් එහෙම සමහරෙක කොණ්ඩය බොකුඩු වෙන්න පුළුවන්, සමහරෙක කොණ්ඩය එහෙම නොවෙන්න පුළුවන්. ඊට පස්සේ ඊට පල්ලෙහැන් තියෙන පින්තූරේ ගත්තොත් එහෙම එක ළමෙක් ඉන්නවා, ඒ ළමයට දිව රෝල් කිරීම හැකියාව තියෙනවා. තව ළමෙක් ඉන්නවා, ඒ ළමයට දිව රෝල් කිරීම හැකියාව නැහැ. මෙන්න මේ වගේ ලක්ෂණ අපි කියනවා මිනිසා තුළ හම්බෙන සුලභ ආවේණික ලක්ෂණ කියලා. ඊට පස්සේ එහා පැත්තේ දුලබ ආවේණික ලක්ෂණයක් තියෙන පින්තූර දෙක ගත්තොත් එහෙම එක පින්තූරයක තියෙනවා නිල් පාට. සාමාන්‍යයෙන් අපි කියන්නේ ඇයි ඇස්වල කළු ඉංගිරියාව තියෙනවා. ඒ කියන්නේ කළු පාටයි. නමුත් මෙතන නිල් පාට. ඊට පස්සේ ඊට පල්ලෙහා තියෙන පින්තූරේ අතේ ඇඟිලි හයක් තියෙන පුද්ගලයෙකුගේ පින්තූරයක් තියෙනවා. මේවා දුලබ. හැබැයි දුලබ වේවා සුලබ වේවා මේවා ආවේණික ලක්ෂණ. එහෙනම් පරම්පරාවෙන් පරම්පරාවට යන ලක්ෂණ. දැන් ඔයගොල්ලන්ගේ යාළුවන්ගෙත් සමහර අය ඇති මේ විදිහට ඇතේ යම් කිසි ළමෙක් ඇඟිලි හයක් තියෙනවා. එතකොට ඒක ඒ ළමයට යම් කිසි පරම්පරාවකින් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මිනිස් විශේෂය තුළ අපි ගත්තොත් මේ විදිහට අපිට සුලබ ආවේණික සහ දුලබ ආවේණික ලක්ෂණ කියලා ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ආවේණික ලක්ෂණ හින්දා මේව පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන ලක්ෂණ. හරි. මම ඔයගලෙන් අහුවත් ප්‍රශ්නයක් ඔබගේ මවගේ සහ පියාගේ සියලුම ලක්ෂණ ඔබ සතුද කියලා. අපි පොඩ්ඩක් මතක් කරොත් එහෙම පොඩි කාලේ ඔගොල්ලෝ සමහර වෙලාවට ඔයගලගේ නෑදෑයෝන්ගේ ගෙවල් වල ගියාම සමහර අය කියන්න පුළුවන් ඔය අම්මා වගේ. සමහර අය කියන්න පුළුවන් ඔය තාත්තා වගේ. ඇයි මිනිස්සු මේ විදියට ඔගොල්ලෝ අම්මා වගේද තාත්තා වගේද කියලා කියන්නේ? ඒකට හේතුව තමයි අපිට ආපු ලක්ෂණ වලින් අපේ අම්මගේ ලක්ෂණත් ඇවිල්ලා තිනවා, අපිට තාත්තගේ ලක්ෂණත් ඇවිල්ලා තිනවා. හැබැයි යම් කිසි කෙනෙක් තුළ වැඩිපුර තියෙන්නේ අම්මගෙන් ආපු ලක්ෂණ නම් ඒක පිටින් බල්ල මනුස්සයෙක්ට පේන්න පුළුවන් මේ අම්මා වගේ. හැබැයි ඔගලන්ට වැඩිපුර තියෙන්නේ තාත්තගෙන් ආපු ලක්ෂණ නම් අන්න බාහිරින් බල්ල මනුස්සයෙක්ට පේන්න පුළුවන් මේ ළමයා තාත්තා වගේ කියලා. එනොත් දැන් මම මෙතන අහන ප්‍රශ්නේ තමයි මව සහ පියාගේ සියලුම ලක්ෂණ ඔබ සතු කිව්වොත් සියලුම ලක්ෂණ ඔබ සතු වෙන්නේ නැහැ. එයින් සමහර ලක්ෂණ තමයි ඔයාට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම ඊළඟ ප්‍රශ්න මම අහලා තින්නේ මව හෝ පියා තුළ නොමැති ලක්ෂණ ඔබ සතු. මේක හිතුවොත් එහෙම හිතන්න ඔබට ඉතා හොඳින් සින්දු කියන්න පුළුවන්. හැබැයි ඔබගේ මවටවත් ඔබගේ පියාටවත් සින්දු කියීමේ හැකියාවක් නැහැ.
මේක ඔබ හිතුවත් එහෙනම් මට මේක ලක්ෂණේ කොහෙන්ද ආවේ? අන්න ප්‍රශ්නයක් අපිට ඇති වෙන්න පුළුවන්. හැබැයි මෙතන අහලා තියෙන ප්‍රශ්නේ මව හෝ පියා තුළ නොමැති ලක්ෂණ ඔබ සතුද කියලා. එහෙම ඇහුවොත් ඒ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ ඔව්. අපි බලමු එහෙම වෙලා කොහොමද ඔයාට එහෙම හැකියාවක් ආවේ. මම මෙතන රතු පාටින් දාලා තිනවා. එසේනම් මවගෙන් හෝ පියාගෙන් උරුම නොවු ලක්ෂණ අපට ලැබුණේ කෙසේ? අපි කියනවා සමහර ආවේනික ලක්ෂණ එක පරම්පරාවකින් තව පරම්පරාවකට යද්දී ඒවා යටපත් වෙන්න පුළුවන්. එහෙම යටපත් වෙලා පරම්පරා කීපයක් තිබිලා එක්තරා අවස්ථාවකදී නැවත මොකද වෙන්නේ? ඒවා ඉස්මතු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා හොයලා බැලුවොත් ඔගලන්ගේ අම්මගේ තාත්තා සින්දු කීමේ කියව තිබිලා තියෙන බුලු. ඒ හැකියාව ඔගලන්ගේ අම්මට ඇවිල්ලා නැතුව එතනදී ඒක යටපත් වෙලා නැවත ඔයාට එන්න බුලු. එහෙනම් මෙන්න මේ විදියට ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනවා කියලා කිව්වට යම් කිසි පරම්පරාවක් තුලින් තව පරම්පරාවකට යද්දී ඒක යටපත් වෙලා තියෙන හැකියාවක් තියෙනවා. එහෙම තිබිලා නැවත යම් කිසි කාලයකදී නැවත පරම්පරාවකට ඒක එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ විදිහට ගත්තම මේ ප්‍රවේණිය තත් ආවේනික ලක්ෂණ සම්ප්‍රේෂණය වීම කියන එක ඒක හරිය පුළුල් ලෙස අපිට කතා කරන්න පුළුවන් මාතෘකාවක්. ඕගොල්ලෝ මේ වෙද්දි දැන්ට තේරුම් ගන්න තියෙන ඕන කාරණාව තමයි මොකක්ද ආවේනික ලක්ෂණයක් කියන්නේ? ඒවා කොහොමද පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්නේ? සහ ඔබ තුයි දෙමෝපියන් තුල නොමැති ලක්ෂණ ඔබ තුලට ආවේ කොහොමද? මෙන්න මේ කරුණු වෙනකම් ඔබට පැහැදිලි නම් මම හිතනවා මේ පාඩමට හොඳ ආරම්භයක් ලබා ගත්තා කියලා. අපි ඊළඟට මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රවේණිය කියන පිළිදේවල් පිළිබඳ ලෝකෙට මුලින්ම කරුණු ඉදිරිපත් කරපු කෙනා ගැන. ඒ තමයි ඔස්ට්‍රියානු ජාතික කතෝලික පූජකවරයෙක් වෙච්ච ග්‍රෙගර් මෙන්ඩල් කියන කෙනා. අපි මොහු හඳුන්වනවා ප්‍රවේණි විද්‍යාවේ පියා කියලා. ඒතර යාග් බින්දුරයක් තමයි මෙතන පහලින් දාලා තියෙන්නේ. එතකොට මෙයා මේ පරීක්ෂණ කීපයක් කරලා තමයි මේ ප්‍රවේණිය පිළිබඳව ලෝකයට කරුණ ඉදිරිපත් කරන්නේ. එතකොට මෙතනදී මෙන්ඩල් තමන්ගේ පරීක්ෂණවල සඳහා යොදාගත්තේ ගෙවතුමය කියන ශාකය. දැන් ඇයි මේ ගෙවතුමය කියන ශාකයෙන් මේකට තෝරගත්තේ? පිටින් දෙන්න පුළුවන් මෙයාට මිරිස් පැලයක් තෝරගන්න තිබ්බට. හා එහෙම නැත්නම් අඹ ගහක් තෝරගන්න තිබ්බට. එහෙම නැතු ඇයි මෙයා ගෙවතුමය ශාකයකට ගියේ? දැන් මෙතනින් දීලා තිනවා මේ ලක්ෂණ හයක් තෝරා ගැනීමට හේතු හයක්. සමහර විට දැන් මේ හේතු හය ඔයගලන්ට කටපාඩම් වෙලා තියෙන පුළුවන්. හැබැයි ඒකේ කටපාඩම් වීමට වඩා ඒ හේතු හය කොහොමද ඔහුගේ පරීක්ෂණ වලට දායක වුණේ කියන එක දැන ගැනීම තමයි ප්‍රවේණිය පාඩම තේරුම් ගත්ත කියන එක වෙන්නේ. තුන් මේ හය කටපාඩම් කරලා ලියන එක නෙමෙයි. මේ කරුණු හයම කොහොමද ඔහුගේ පරීක්ෂණ වලට දායක වුණේ කියලා ඔයාට තේරුමක් තියෙනවා නම් අන්න ඔයාට ඒ පාඩම අවබෝධ වෙනවා. මේක අපි පළවෙනි ලක්ෂණ දෙක නැත්නම් පළවෙනි හේතු දෙක ගත්තොත් පාසුවෙන් වගා කළ හැකිවීම ඉතා කෙටි කාලයකින් ඵලදාව ලබා ගත හැකි. දැන් මොකද පාසුවෙන් වගා කළ හැකි? සමහර ගස් තියෙනවා එම ලේසින් වැවෙන්නේ. අපි ගොඩාක් ඒවට පරිසර තත්ත්ව පාලනය කරන්න ඕන. අපි නැවත නැවත ඒව ගැන හොයලා බලන්න ඕන. උමි උදුරු වගේ දේවල් ටක් ගාලා ඒ ගස් වලට එනවා. අන්න එහෙම ගහක් නොවෙන්න ඕන. මොකද අපිට මේ අපි කරන්නේ මේ පරීක්ෂණයට නෙමේ ගහ ගන්න. නැතු අපි මේ ආහාරය පිණිස නෙමෙයි වගා කරන්නේ. ඒකින්ද අපිට වැඩේ ලේසි වෙන්න ඕන මේ ගහ වගා කරන්නේ. ඊළඟ කාරණාව තමයි ඉතා කෙටි කාලයක ඵලදාව ලබා ගත හැකි. දැන් හිතන්නකෝ අපි
අඹගහක් මේ පරීක්ෂණය යොදාගත්ත කියන්නේ. දැන් අඹගහක් යොදාගනිද්දී අඹගහ හැදිලා ඊට පස්සේ ඒකෙන් ගෙඩි හැදෙන්නත් ගත්තම සෑහෙන අවුරුදු ගාණක් යනවා. එතකොට මෙන්ඩල් එහෙම ගත්තන සමහර විට මෙන්ඩල්ගේ මේ පරීක්ෂණය කරන්න වෙන්නේ වෙන කෙනෙක්ට. මෙන්ඩල් සමහරලාට මැරිලත් ඉන්න පුළුවන්. ඒකින්දා ඉතා කෙටි කාලයකින් ඵලදාව ලබා ගැනීම කියන එක පරීක්ෂණයට කොහොමද වැදගත් වෙන්නේ? අපි පරීක්ෂණය කරන්න යන කාලය කියන එක මොකද වෙන්නේ? ඒකෙන් අඩු කරලා දෙනවා. අපිට ඉක්මනට ගහ වැව්වා අපිට අවශ්‍ය කරන ගහේ ශාකෙන් ලබා ගන්න කොටස් ටික අරගෙන අපිට පරීක්ෂණය කරන්න පුළුවන්. අන්න එහෙනම් මේ මුල් කරුණු දෙකින් මොකද වෙන්නේ? පරීක්ෂණය කිරීමට අපිට පහසුව සහ අපිට ඉතා ඉක්මනින් පරීක්ෂණය සිදු කරලා අවශ්‍ය ප්‍රතිඵල ලබා දෙන්න තමයි මේ මුල් කාරණා දෙක හේතු වෙන්නේ. තුන්වෙනි එක කියනවා දෙමුහුන් ශාක ලබාගත හැකි. අපිට මේ දෙමුහුන් එක්ක එන අනිත් ප්‍රතින් තමයි මුහුන් කියන්නේ. මුහුන් කියන එකට අපි ගොඩක් හුරුයි හයිබ්‍රිඩ්. හයිබ්‍රිඩ් වාහන එහෙම ගැන අපි අහලා තින්න හයිබ්‍රිඩ් කියන වචනේ අපිට හුරු වචනයක්. එතකොට දෙමුහුන් කියලා කියන්නේ පරම්පරා ගානක් තිස්සේ ලක්ෂණ වෙනස් වෙන්නේ නැතිව. හිතන්න ගෙවැතුමේ ශාක જાති දෙකක් තියෙනවා. එකක් ගොඩක් උසට වැවෙනවා. අනිත් එක මිටි. එතකොට මේ දෙමුහුම් ශාක කියන්නේ පරම්පරා ගානක් තිස්සේ මෙයාගේ මේ උස ලක්ෂණය තමයි තියෙන්නේ. ඒ උස ගස් පැල කරා කියලා කොයි වෙලාවකත් මිටි පැලයක් හම්බෙන්නේ නැහැ. ඒ වගේම මිටි ශාක තියෙනවා දෙමු පරම්පරා ගාන තිස්සේ ශාකේ මොකද වෙන්නේ? මිටි ගස්ම තමයි දෙන්නේ. අන්න එහෙම ගස් ලබා ගන්න පුළුවන් හැකියාවක් ලැබුණා මෙන්න මේ කියන ගෙවතුමය ශාකේ. දැන් ඒක කොහොමද පරීක්ෂණයට වැදගත් වුනේ කියන එක අපි පරීක්ෂණේ ඉස්සරහට කතා කරගෙන යද්දී ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්කමක් එනවා. ඊට පස්සේ පහසුවෙන් හඳුනාගත හැකි පරස්පර ලක්ෂණ යුගල තිබෙනවා. දැන් මේ පරීක්ෂණයක් අපි කරන්නේ. ඒතොර පරීක්ෂණේ අපි ප්‍රතිඵල කියන්නේ අපිට ඒ ගහවවල ඒ ගහෙන් දෙන බීජ වෙන්න පුළුවන්, කරල් වෙන්න පුළුවන්. ඒ දේවල් වලින් අපිට පේන දේවල් වලින් තමයි අපි නිරීක්ෂණ වලින් තමයි නිගමන වලට එන්නේ. එහෙනම් එහෙම අපිට පහසුවෙන් හඳුනා ගන්න බැරි වුණොත් ලක්ෂණයක් එතකොට අපිට අපේ අවශ්‍ය කරන නිගමනයන් වලට එන්න බෑ. අන්න ඒ හින්දා තමයි පහසුවෙන් හඳුනාගත හැකි පරස්පර ලක්ෂණ යුගල තිබෙන්නේ. මෙතනදී ලක්ෂණ යුගල ඉවතුමය ශාකේ හතක් තිබ්බ. දැන් ඒකේ හතක් තිබීමෙන් වැදගත්කම තමයි එතකොට මේ ලක්ෂණ හතටම අපිට ගල්ලා බලන්න පුළුවන් එකම උත්තරේ දෙන්නේ කියන්නේ. අන්න ඒකෙන් අපේ පරීක්ෂණය තවත් නිවැරදි කියලා අපිට තහවුරු කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ කාරණාව තමයි පස්වෙනි එක ස්වාභාවිකව ස්වපරාගණය සිදුවීම හා අවශ්‍ය වූ විට පරපරාගණය කළ හැකි වීම. දැන් ඔක තේරුම් ගන්න මුලින්ම දැනගන්න ඕන ස්වපරාගණය කියන්නේ මොකද්ද? පරපරාගණය කියන්නේ මොකද්ද කියලා. ඒක අපි කලින් පාඩම් වල උගන්වලා තියෙනවා ඇති ඕගලන්ට. ස්වපරාගණය කියන්නේ පුෂ්පයක පරිණත පරාග එම පුෂ්පේම කලංකේ මත තැන්පත් වීම. තර පුෂ්පේ දින පිළිමි කොටසක් සහ ගෑනු කොටසක් පුමාංගයේ සජාය. එහෙනම් පුෂ්පේක පරිණත පරාංග එම පුෂ්පේම කලංකේ මත වැඩනොත් අපි කියනවා ස්වපරාගණයක් කියලා. පරපරාගණයක් කියලා කියන්නේ පුෂ්පේක තියෙන පරිණත පරාංග එම ශාකේම වෙනත් පුෂ්පේක හරි එහෙම නැත්නම් එම විශේෂේම වෙනත් ශාකයක පුෂ්පේක කලංකේ මතට තැන්පත් වීම තමයි අපි කියන්නේ පරපරාගණි. එහෙනම් මේ ගෙවතුමය ශාකේ පාවිච්චි කරලා අපිට මේ කියන ආකාර දෙකම කරගන්න පුළුවන්කමක් තිබුණා. මේ අපි කතා කරන ශාකවල ලිංගික ප්‍රජනනය කියන කොටස. ඒ හැකියාව කොහොමද පරීක්ෂණයට වැදගත් උනේ කියන එක තව ඉස්සරහට මේ පරීක්ෂණය ගැන කතා කරද්දී තවත් හොඳට අවබෝධ කරගන්න පුළුවන්. අන්තිම කාරණාව තමයි ශාක මුහුම් කිරීමෙන් පරම්පරාව දිගටම ගෙන යා හැකි ජනිතයන් ලබා ගත හැකි. එතකොට අර විදියටම අවශ්‍ය වෙලාවට පරපරාගණය කරලා නැත්නම් මුහුම් කරලා ඉස්සරහට පරම්පරාව ගෙන යා ගන්න හැකි පුළුවන්
ශාක ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ලක්ෂණ හයින්ද තමයි ගෙවැතුමා ශාකයේ මේ පරීක්ෂණය සඳහා මෙන්න යොදාගන්නේ. දැන් ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ මෙන්ඩල් මේ පරීක්ෂණය කියලා කරේ. මෙන්ඩල් මහ ලොකු දෙයක් කරන්න ගියේ නෑ. ඊටමත් සල්ල දෙයක් තමයි කරන්න ගියේ. එයා හැමතිස්සෙම දැන් අපි කිව්වා ලක්ෂණ හතක් අපි සසා කරා. ඒ ලක්ෂණ හතෙන් වරකට එක ලක්ෂණය තමයි ගත්තේ. එක ලක්ෂණය බැගින් අරගෙන තමයි එයා පරීක්ෂණය කරේ. දැන් මේ ලක්ෂණ හත තමයි පුෂ්ප වර්ණය, බීජ වර්ණය, බීජ වල හැඩය, කරල් වල හැඩය, කරල් වල පැහැය, පුෂ්ප වල පිහිටීම, ශාක වල. ඒතකොට මේ හතෙන් එක එක අරන් තමයි එයා පරීක්ෂණය කරේ. අපි ඊළඟට බලමු මොකද්ද මෙයා මේ කරලා තියෙන පරීක්ෂණය කියලා. මෙතන අපි කතා කරමු ශාකේ උස කියන එක පදනම් කරගෙන මෙයා කොහොමද මේ පරීක්ෂණය කරේ කියලා. මෙයා කරේ දැන් මුකුත් ලකුවට මේ ප්‍රවේණිය ගැන මුකුත් හිතන්නේ සරලව ඉස්සෙල්ලා තේරුම් ගන්න මොකද්ද මේ පරීක්ෂණය කරේ කියලා. ඊට පස්සේ අපි ප්‍රවේණියෙන් අපි ඒක හිතන්න ගමු. එයා සරලව කරේ නුමුහුම් උස. දැන් අපි දන්නවා නුමුහුම් කියන්නේ මොකක්ද? පරම්පරා ගානක් තිස්සේ ඒ ලක්ෂණය වෙනස් වෙලා නැහැ. අන්න එහෙම උස ගහපුයි අන්න එහෙම මිටි ගහපුයි ගත්තා. අරගෙන මොකද කරේ? පරපරාගණී කරා. පරපරාගණී කරලා කරල් හැදුනා, බීජ ගත්තා. බීජ අරගෙන මොකද කරේ? ඒ බීජ ටික යක් පැලකරා. පැර කරලා ඔන්න දැන් ගස් වෙනවා. ඒ ගස් ආවම එයා දැක්කා මෙන්න මේකේ ඉන්න ගස් ඔක්කොම උසයි. දැන් මොකද්ද එයාට ඇති වෙච්ච ප්‍රශ්නේ? මිටි ඒවට මොකද වුනේ? අන්න එයාට ඇති වෙච්ච ගැටලුව. දැන් මේ ගැටලුවට මෙයා උත්තරයක් හොයන්න මෙයා කරා තව වැඩ. දැන් මේ උස ගස් තියෙනවනේ අතනින් දැන් හම්බෙච්ච. මෙන්න මේ උස ගස් සුවපරාගණය කරලා ඒකින් කරල් හැදිලා බීජ ගත්තා. ඒ බීජත් මෙයා මොකද කරේ? පැල කරා. පැල කරා මෙයා දැක්කා උස ගස් ගොඩක් අතරේ මිටි ගසුත් කීපයක් තියෙනවා. එතකොට මෙයා මේ උසයි මිටි ගස් අතර අනුපාතය බැලුවොත් මෙයාට තේරුණා 3ට 1ක් කියන අනුපාතයක් තියෙනවා කියලා. ඔන්න ඔය විදියට තමයි මෙයා සරලව මේ පරීක්ෂණය කරේ. ලොකු පරීක්ෂණයක් නෙමෙයි මේක. හැබැයි ඒ කාලේ මෙයා මේක කරද්දී ඇයි මෙහෙම වෙන්නේ කියන එක ගැන කවුරුත් කියලා තිබ්බේ නැහැ. දැන් මෙයාට ආපු ප්‍රශ්නේ තමයි උසයි මිටි නුමුහුම් ශාක දෙකක් මේවා කරලා පරපරාගණය කරලා ඇති වෙච්ච බීජ වලින් ඇති වුණේ උසම ගස් විතරයි. දැන් මිටි එකට මොකද වුනේ? ඊට පස්සේ අන්නේ ඇති වෙච්ච උස ගස් ආයි සුව පරාගණය කරලා ගත්ත බීජ වලින් පැල ඇති කරාම ආන්න ආයි මිටි ගස් ආවා. කලින් නැති වෙලා ආයි ආවා. මෙන්න මේක ඇයි මෙහෙම වුණේ කියන එක තමයි එයා පරීක්ෂණාත්මකව පැහැදිලි කරේ අපිට. උන්නෝක තමයි ප්‍රවේණිය කියන එකේ ආරම්භයේ ඇති වුණේ ඔන්න ඔය පරීක්ෂණය. දැන් උගලගේ ඔළුවේ ওই පරීක්ෂණය තියෙනවා. ගස් හිටවල ඇට අරගෙන ආයි බැල කරලා ආයි ගස් අරන් ඕක තියෙනවා. ඔයක සරල පරීක්ෂණය ඔන්න ඕක දැන්ට ඔළුවේ තියාගන්න. උතෙන්ට මුකුත් ප්‍රවේණියක ගැනක් අපි දැන් එකතු කරේ නැහැ. එතකොට අපි මෙන්න මේ ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප දන්නවනම් ඊට පස්සේ අර මෙන්ඩල් කරපු පරීක්ෂණය අපි නිකන් ඒක කතාවක් වගේ දැන් අහගත්තේ. ඒකට අපි පුළුවන් මෙන්න මේ සංකල්ප දාලා ඒ තුලින් ඇත්තටම එතන විද්‍යාත්මකව මොකද වුනේ කියන එක තේරුම් ගන්න. මේකට අපි මුලින්ම දැනගන්න ඕනේ ඥානය කියන්නේ මොකක්ද කියලා. අපි ඥානය කියන එක කියනවා ජීවීන්ගේ ලක්ෂණ තීරණය වන අංශුමේ සාධකය කියලා. එහෙම නිකන් අපිට කියන්න පුළුවන්. ඔක තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදියට කියනවා නම් යම් ලක්ෂණයක් සඳහා වග කියනවා වූ DNA අණුවක පේන්නේ නිශ්චිත භෂ්ම අණු පිළිවෙල. දැන් කොහෙද DNA අණු තියෙන්නේ? දැන් මොකද්ද මේ භෂ්ම අණු පිළිවෙල? දැන් ඔන්න ප්‍රශ්නේ දැන් තමයි ඔන්න ඔළුවට වද දෙන්න ගන්න. අපි යම් 10 වසරේ 6 වෙනි පාඩම. මොකද්ද මේ පාඩමේ කරේ? අපි ඉගෙන ගත්තා සත්ව ශෛලිය කියන එක. සත්ව ශෛලිය තුළ තියෙන එක ඉන්ද්‍රියකාවක් තමයි ශෛලිය නෂ්ටිය කියලා කියන්නේ. නෂ්ටිය තුළ තියෙනවා වර්ණ දෙහිය කියලා. ඒවා වගේ.
අපි වර්ණ දිහ කියන එක ගැන යම් අවබෝධයක් තියෙනවා. මිනිසාට තියෙනවා වර්ණ දිහ 46. ඒ අපිට 46 ලැබෙන්නේ මවගෙන් 23යි, පියාගෙන් 23යි. මෙන්න මේ වර්ණ දිහ හැදිලා තියෙන්නේ DNA අණු වලින්. DNA කියන්නේ ඩියොක්සි රයිබෝ න්‍යූක්ලියෝටයිඩ්. මේ DNA අණුව කියන්නේ විශාල දාමයක්, දිගු දාමයක්. මේ DNA අණුව කියන එක තමයි දැන් මේ රූප සටහනේ මෙතනින් පෙන්වලා තියෙනවා. සෛලයේ කියන එක, සෛලයේ තුල තියෙන නෂ්ටිය පෙන්වලා තියෙනවා දෙවෙනි පින්තූරේ. නෂ්ටියේ තුල තියෙන වර්ණ දිය පෙන්වලා තියෙනවා. වර්ණ දිය හැදිලා තියෙන මෙන්න මේ DNA අණුව. ඒ DNA අණුවේ මෙන්න මේ විදිහට බෂ්ම තියෙනවා. මෙන්න මේකේ පින්තූරේ මෙන්න මේ විදිහට මේදී බෂ්ම අණුපිළිවෙල. මෙන්න මේ යම් කිසි බෂ්ම අණුපිළිවෙලකට තමයි අපි කියන්නේ ජානයක් කියලා. එහෙනම් දැන් ජානයක් කියන එක පිළිබඳ ගොඩාක් ගැඹුරට හිතන්න යන්න එපා. ඔබලංගේ සීමාව තුළ එහෙම කතා කරන්න බෑ. එතකොට සිලබස් එකෙන් පිට වෙනවා. හැබැයි දැන් තේරුම් ගන්න ඕනේ මේ ඡාණය කියන එක කොහොමද වෙන්නේ? සෛලයේ ඇතුලේ නෂ්ටිය තියෙනවා, නෂ්ටිය ඇතුලේ වර්ණ දිය තියෙනවා, වර්ණ දිය ඇතුලේ තියෙන DNA කියන්නේ දිගු දාමයක්. ඒ දිගු දාමේ තියෙනවා බෂ්ම අණුපිළිවෙල. අන්න එහෙම යම් කිසි බෂ්ම අණුපිළිවෙල තියෙන කොටසකට තමයි අපි කියන්නේ ජානයක් කියලා. අන්න ඒ ගානට ජානය පිළිබඳ ඔළුවේ තියාගන්න. දැන් ඊට පස්සේ මෙන්න මේ ජානය කියන එක ගත්තම කිසියම් ජීවියෙකුගේ ලක්ෂණයක් තීරණය කරන්න ජාන යුගලයක් අවශ්‍යයි. කියන්නේ ජාන දෙකක් ඕන. එතකොට අපි ප්‍රවේණි විද්‍යාවට මේ ජානය ආදේශ කරද්දී අපිට ජානය කියන එක ඇඳලා පෙන්නන්න බෑ. එහෙනම් අපි ජානය කියන එක අධ්‍යයනය සඳහා අපි මොකද කරන්නේ? ඉංග්‍රීසි අකුරු භාවිතා කරලා මේක හඳුන්වීමක් කරමු. ජාන දැන් දෙකක් එපැයි ලක්ෂණයක් සඳහා. ඒ ලක්ෂණයක් සඳහා ජාන අවශ්‍ය දෙකින් අපි කියනවා ඒ ඇති වෙන ලක්ෂණ බෙදන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට. එකක් තමයි ප්‍රමුඛ ලක්ෂණය, අනිත් එක ඇවිල්ලා ඉලිය ලක්ෂණය. මේක උස සහ මිටි කියන එකෙන් අපි හිතුවා. උස ලක්ෂණය කියන්නේ ප්‍රමුඛ ලක්ෂණ. මිටි ලක්ෂණය කියන්නේ නිලීන ලක්ෂණ. එහෙනම් ප්‍රමුඛ ලක්ෂණය දෙන්න ප්‍රමුඛ ඥානයක් බලපානවා. අන්නේ ඒ ප්‍රමුඛ ලක්ෂණය ගෙන දෙන ඥානය අපි ඉංග්‍රීසි කැපිටල් අකුරකින් හඳුන්වනවා. ඒවට නිශ්චිත අකුරක් කියලා නැහැ. අපිට ඕන අකුරක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්යයෙන් අපි ඒකේ අර වචනේ ඉංග්‍රීසියට එන වචනය තමයි ගන්න. උස කිව්වම ටෝල්, ඒ ගින්න ටී අකුර ගන්න. අන්න ඒ විදිහට තමයි අපි මුරු වෙලා තියෙන්නේ. එතකොට ඒකෙම නිලීන ලක්ෂණය දෙන ඥානයට අපි කියනවා කොහොමද ලියන්නේ? ඒ ලියපු අකුරෙම සිම්පල් ලක්. එහෙනම් උස ලක්ෂණය සඳහා ප්‍රමුඛ ඥානය කැපිටල් T, උසලා මිටි ලක්ෂණය නැත්තම් ඒකේ නිලීන ලක්ෂණය සඳහා එන ඥානය සිම්පල් T. ඔන්නෝක තමයි ඥානය කියන්නේ. දැන් ඥානය කියන එක තියෙන තැන පිළිබඳ ඔළුවේ පින්තූරයක් මවා ගන්න. ඊළඟ වරුණ මතක තියාගන්න. ඕනෑම ලක්ෂණයක් සඳහා ඥාන යුගලයක් ඕන. එතනදී ප්‍රමුඛ සහ නිලීන කියලා ඥාන දෙකක් තියෙනවා. ප්‍රමුඛ දැන් අපිට ඥාන කියන ඒවා ඇඳලා පෙන්වන්න බැරි හින්දා අපි ඉංග්‍රීසි අකුරු යොදාගෙන තමයි ඥානය කියන එක නිරූපණය කරන්නේ අපි අධ්‍යයනයේ පහසුවට. එතනදී ප්‍රමුඛ ඥානයක් ආවොත් ඒක ඉංග්‍රීසි ODA කැපිටල් අකුරකින් හඳුන්වනවා. නිලීන ඥානයක් ආවොත් ඒ අපි කලින් යොදපු ඉංග්‍රීසි අකුරෙම සිම්පල් අකුර පාවිච්චි කරමු. ඕක තමයි ඥානය කියන එකේ අදහස. ඔන්න ඔය ටික ඔළුවේ තියෙන්න ඕන. එතනින් ඊළඟට අපි යන්නේ එක තමයි
සමයුග්මක සහ විෂම යුග්මක කියන මේවා අතිශය වැදගත් ඉස්සරහට කරුණු කතා කරමු. සමයුග්මක කියලා කියන්නේ දැන් මෙන්න මෙහෙමයි. අපි කිව්ව යම්කිසි ලක්ෂණයක් ඇති වෙන්න ඥාන දෙකක් ඕන. එහෙනම් ඒ ඥාන දෙක සමාන නම් අපි කියනවා සමයුග්මකයි කියන. කිසියම් ලක්ෂණයක් සඳහා වූ ඥාන දෙක සමාන නම් එම ජීවියා එම ලක්ෂණය සමයුග්මක වේ. උදාහරණයක් විදියට උස ශාක ඇති කරන ඥානය කැපිටල් T. එහෙම නැත්නම් මේකට අපි කියන්න පුළුවන් ප්‍රමුඛ ඥාන. මිටි ශාක ඇති කරන ඥානය සිම්පල් T. එහෙම නැත්නම් මේකට කියන්න පුළුවන් ඉලින ඥාන. දැන් සමයුග්මක වෙන්නේ කොහොමද? ලක්ෂණය පෙන්වන්න නම් ඥාන දෙකක් ඕන. එහෙනම් සමයුග්මක නම් ඥාන දෙකම එකම අකුරු තියෙන්න ඕන. එහෙනම් එක අවස්ථාවක් තමයි කැපිටල් T කැපිටල් T, අනිත් අවස්ථාව තමයි සිම්පල් T සිම්පල් T. එහෙම වුණොත් තමයි අකුරු දෙකම එකම වෙන්නේ. එහෙම වුණොත් තමයි අපිට සමයුග්මකයි කියලා කියන්න පුළුවන්. මේක හරියට මෙන්න මේ පින්තූරේ මේ පල්ලෙහැන් ලා නිල් පාටින් ඇඳලා තියෙනවා මේ දෙක. ඒක සමයුග්මක අවස්ථාවක් වෙන්න. ඊට පස්සේ මේ පින්තූරේ මේ දෙකම කහ පාටින් ඇඳලා තියෙනවා. ඒක ඇවිල්ලා විෂම යුග්මක මේ සමයුග්මක අනිත් අවස්ථාව වෙන්න. අන්න ඒ විදිහට සමයුග්මක කියන්නේ ලක්ෂණය පෙන්වන්න අවශ්‍ය ඥාන දෙකම එකම අකුරු දෙකක් නම් තියෙන්නේ අපි කියනවා ඒක සමයුග්මක අවස්ථාවක් කියලා. ඕකේ අනිත් පැත්ත තමයි කිසියම් ලක්ෂණයක් සඳහා වූ ඥාන දෙක අසමාන නම් එම ජීවියම ලක්ෂණයට විෂම යුග්මක කියලා. උස ලක්ෂණ ඇති කරන ඥානේ T, මිටි ලක්ෂණ ඇති කරන ඥානේ සිම්පල් T. එහෙනම් මොකක් හරි උස හරි මිටි හරි පෙන්වන්න ලක්ෂණ පෙන්වන්න ඥාන දෙකක් ඕන. ඒ ඥාන දෙක එක ඥානයක් කැපිටල් T, අනිත් ඥානය සිම්පල් T. එහෙනම් මේ දෙක ಜಾති දෙකක්. මෙන්න මේ වගේ අවස්ථාවකට අපි කියනවා විෂම යුග්මකයි. මෙන්න මේ මම යල්ලැහෙන් දාලා තියෙන මේ පින්තූර තුන ඔළුවේ මතක තියාගන්න. සමයුග්මක කිව්වම මේක, විෂම යුග්මක කිව්වම මේක, මේ බිඳුවේ. එතකොට මේ කවදාවත් අමතක වෙන්නේ. දැන් ඊළඟට තියෙන එක තමයි සමයුග්ක ආවොත් එහෙම, ඒ කියන්නේ අවස්ථා දෙකයි. කැපිටල් T කැපිටල් T හරි සිම්පල් T සිම්පල් T හරි. එහෙම වුණොත් එහෙම එක්කෝ මෙයා පෙන්නන්න පුළුවන් ප්‍රමුඛ ලක්ෂණය, එහෙම නැත්නම් මෙයාට පෙන්නන්න පුළුවන් නිලින ලක්ෂණය. එහෙනම් යම් කිසි ලක්ෂණයකදී සමයුග්මක වේ නම් එතන ප්‍රමුඛ ලක්ෂණය පෙන්නන්න පුළුවන්, එහෙම නැත්නම් නිලින ලක්ෂණය පෙන්නන්න පුළුවන්. ඒ කියන්නේ නිලින ලක්ෂණයක් අපිට ඉස්මතු වෙන්න නම් ඒදී අපි පාවිච්චි කරන ඥාන දෙකම මොකද වෙන්නේ? නිලීන ඥාන දෙකම වෙන්න ඕන. ඒ කියන්නේ විෂම යුග්මක අවස්ථාවේදී ප්‍රමුඛ ඥාන එකකුයි නිලීන ඥාන එකකුයි තමයි තියෙන්නේ. මේ සිම්පල් කැපිටල් T එක ඇවිල්ලා ප්‍රමුඛ, මේ සිම්පල් T එක ඇවිල්ලා නිලී. එහෙනම් කැපිටල් T සිම්පල් T තියෙන අවස්ථාවකදී කියන්නේ ප්‍රමුඛ ඥානයකුයි නිලීන ඥානයකුයි තියෙන දෙකම තියෙන අවස්ථාවේදී පෙන්නුම් කරන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය. ඒ කියන්නේ අපි කැපිටල් T ටිම්පල් T කියන අවස්ථාවේ ගත්තොත් මේ විදියට ඇති වෙන ශාක උස ශාකම තමයි. නිලීන ලක්ෂණයක් ඇති වෙන්න නම් නිලීන ඥාන දෙකක්ම පිහිටන්න ඕනේ. ඒ කියන්නේ සිම්පල් T අවස්ථාවක් ආවොත් විතරයි මිටි ශාකයක් ඇති වෙන්නේ. ඔන්නෝකත් හොඳටම මතක තියාගන්න. සමයුග්මක විෂම යුග්මක අවස්ථා දෙකේ විෂම යුග්මක අවස්ථාවේදී කිසිම වෙලාවක නිලීන ලක්ෂණයක් මතු වෙන්නේ නැහැ. නිලීන ලක්ෂණයක් මතු වෙන්න නම් අනිවාර්යයෙන්ම නිලීන ඥාන දෙකක්ම තියෙන්න ඕනේ. හරි. ඊළඟ එක තමයි රූපානුදර්ශය සහ ප්‍රවේණී දර්ශය කියලා කියන්නේ. රූපානුදර්ශනය කියලා අපි කියන්නේ අපිට බාහිර රූපය පේන දේ. උස ගහද්ද මිටි ගහද්ද කියලා.
ප්‍රමේණී දර්ශය කියලා කියන්නේ මෙන්න මේ උස ගහ මිටි ගහ ඇති වෙන්න බලපාන ජාන සංයුති. ඒ කියන්නේ අපි කලින් කතා කරපු කැපිටල් ඩී කැපිටල් ඩී සිම්පල් ඩී සිම්පල් ඩී එහෙම නැත්නම් කැපිටල් ඩී සිම්පල් ඩී. ඔන්නෝක තමයි ප්‍රමේණී දර්ශය කියලා කියන්නේ. දැන් මේ උදාහරණයක් විදිහට අපි ගලුවා වටගුරු බීජ සහිත සමයුග්මක ගෙවතු මෑශාකේ කියන එක ගන්න. ඒක තියෙන්නේ ගෙවතු මෑශාකේ වටකුරු බීජ. එහෙනම් වටකුරු බීජ කියන එක තමයි මෙතන රූපාණු දර්ශය. අපිට පේන්නේ ඒක. එහෙනම් ප්‍රවේණි දර්ශය කියන්නේ වටකුරු සමයුග්මක. දැන් මෙතන වටකුරු. වටකුරු කියන එක තමයි ප්‍රමුඛ ලක්ෂණය. එහෙනම් වටකුරු නම් සමයුග්මක නම් එහෙනම් අපි වටකුරු කියන එක R අකුරෙන් පෙන්නනවා නම් වටකුරු සමයුග්මක වෙන්න නම් R දෙකක් තියෙන්න ඕන. කැපිටල් R කැපිටල් R. දෙවෙනි අවස්ථාවගෙන වටකුරු බීජ සහිත විෂමයුග්මක. එහෙනම් දැනුත් වටකුරු බීජ. එහෙනම් රූපානුදර්ශය ඇවිල්ලා වටකුරු බීජ. හැබැයි දැන් මෙතන කතා ගන්නේ විෂමයුග්මක. වටකුරු වෙන්නත් ඕන විෂමයුග්මක වෙන්නත්. එහෙනම් මොකද වෙන්නේ? එක ලක්ෂණයකට ඥාන දෙකයි. එහෙනම් විෂම යුග්මක නම් ಜಾති දෙකකින් තියෙන්න ඕන. එන එකක් කැපිටල් අනිත් එක සිම්පල්. ඒ කියන්නේ කැපිටල් R සිම්පල් R. අවසාන අවස්ථාව රැලි වැටු. රැලි වැටුණු බීජ ගත්තොත් එහෙම මං කිව්වා මෙතන රූපානුදර්ශය වෙන්නේ දැන් රැලි වැටුණු බීජ. හැබැයි ප්‍රවේණි දර්ශය වෙද්දී රැලි වැටුණු කියන්නේ නිලීන ලක්ෂණය. එහෙනම් නිලීන ලක්ෂණ ඇති වෙන්න නම් ඒ ලක්ෂණය සඳහා බලපාන ඥාන දෙකම නිලීන වෙන්න. එහෙනම් සිම්පල් R සිම්පල් R වෙන්න. ඔන්න ඔය විදිහට රූපානුදර්ශය සහ ප්‍රවේණි දර්ශය කියන එක ගැන ඔය විදිහට අවබෝධයක් තියෙනවා. දැන් මෙතනට වෙද්දි ඥානය කියන්නේ මොකද්ද? අර නස්ත්‍රි ඇතුලේ තියෙන ඒ පාරෙන් ඕගොල්ලන්ට මතක තියෙන්න. ඊට පස්සේ දෙවණියට කතා කර සමයුග්මක විෂම යුග්මක කියන එක මෙන්න මේ පින්තූර තුන ඇසුරෙන් ඔළුවේ තියාගන්න මොකද්ද සමයුග්මක මොකද්ද විෂමයුග්මක කියලා. ඊට පස්සේ රූපානුදර්ශය සහ ප්‍රවේණි දර්ශය. රූපානුදර්ශය කියන්නේ ඇහැට පේන එක. ප්‍රවේණි දර්ශය කියන්නේ ඒ සඳහා බලපාන ඥාන සංකේත. එතකොට ඔන්න ඔය කාරණා කීපය පිළිබඳ හරියට අවබෝධයක් තියාගන්න අපි අවසානයේ කතා කර සමයුග්මක වටකුරු බීජ. එහෙනම් සමයුග්මක නම් කැපිටල් R කැපිටල් R අන්න ඒක තමයි ඔය කියන ඥාන ප්‍රකාශය. එහෙම නැත්නම් කැපිටල් R සිම්පල් R. එහෙම නැත්නම් සිම්පල් R සිම්පල් R. ඔන්න ඔකට තමයි ඥාන ප්‍රකාශනය කියලා කියන්නේ. ඊළඟට කාරණාව තමයි ඒකාංග මොහොම කියන්නේ. ඒකාංග මොහොම කියන්නේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලයක්කින් එක් ලක්ෂණයේ බැගින් පමණක් ප්‍රවේණිගත වෙන ආකාරය සලකා වෙන්නේ. එතකොට අපි කිව්වා ලක්ෂණ යුගල් තිබ්බා හතක්. එහෙනම් අන්න ඒ වගේ එකින් එක අරගෙන කතා කරන එකට තමයි ඒකාංග මූණ කියලා කියන්නේ. එතකොට මේ පාඩමේ ඊළඟට කතා කරන්නේ මේ මෙන්ඩල් අර අපි කතන්දරයක් විදියට මෙන්ඩල්ගේ පරීක්ෂණය කිව්ව එක එයා කොහොමද විද්‍යාත්මකව මෙන්න මේ කියන ඒකාංග මූණ පදනම් කරගෙන පැහැදිලි කරන්න උත්සාහ කරේ කියන එක තමයි ඉස්සරහට කතා කරන්නේ. දැන් එතකොට මේ පාඩමේ ඕගලන්ට මෙතනට වෙද්දී අවබෝධයක් තියෙනවා ආවේණික ලක්ෂණ වල ඉඳන් මෙන්ඩල් කරේ පරීක්ෂණේ මොකද්ද කියන එක දැන් දන්න. දැන් ප්‍රවේණි විද්‍යාවට අවශ්‍ය මූලික කරුණු ටිකක් දන්න. දැන් අපි ඊළඟට කතා කරන්නේ අන්නේ මූලික කරුණුයි මෙන්ඩල් කරපු පරීක්ෂණය කියන දෙක ඔළුවේ තියෙනවා. අන්න ඒ දෙක එකට එකතු කිරීමක් තමයි කරන්නේ. එහෙම කරොල්ලා අපිට පුළුවන් මෙන්න මේ මෙන්ඩල් කරපු පරීක්ෂණය විද්‍යාත්මකව අපිට තේරුම් ගන්න පුළුවන්කමක් එනවා. දැන් අපි බලමු මෙන්ඩල්ගේ ඒකාංග මොකක්ද. මෙන්ඩල් මුලින්ම ගත්තේ තිමෝපිය පරම්පරාව විදිහට නුමුහුම් උස ශාකයකුයි නුමුහුම් පිටි ශාකයකුයි. නුමුහුම් කියලා කිව්වම පරම්පරා ගානක් තිස්සේ අර කියන උස ලක්ෂණේ වෙනස් වෙලා නැහැ. අන්නේ නුමුහුම් හින්දා අපි මෙතන පාවිච්චි කරනවා මොකක්ද අකුර? කැපිටල් T කැපිටල් T. ඒක තමයි නුමුහුම් උස කියලා කියන්නේ. ඒකම නුමුහුම් මිටි ශාකයක් කියලා කිව්වම
මිටිනම් කොහොමත් මොකද වෙන්නේ? නිලීන ජාන දෙක තමයි තියෙන්න ඕන නැත්තම් මිටි යාගයක් ඇති වෙන්නේ නැහැ. හා එහෙනම් මොකද වෙන්නේ? මෙතන අපි පාවිච්චි කරනවා සිම්පල් ටී කියන. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙන්න අතර පරපරාගණය කරනවා. දැන් මෙතන ජන්මානු කියලා ලියලා තියෙනවා. දැන් මෙතන තියෙන කැපිටල් ඩී දෙකක් තියෙද්දි මම මෙතන එක ටී එක පාවිච්චි කරලා තියෙනවා. සිම්පල් ටී කියලා දෙකක් තියෙනවා. එකයි ටී එකයි පාවිච්චි කරලා තියෙනවා. මොකද වරකට එක ජන්මානුව බැගින් තමයි යන්නේ. ඒකම ඕගොල්ලෝ විභාගෙදී ජන්මානුව කියලා ලියද්දී අනිවාර්යයෙන්ම මෙහෙම ලියලා වටේ රවුමක් අඳින්න ඒක ඔළුවේ තියාගන්න. එතකොට එක ජාති අකුරු දෙකක් තිබ්බොත් එක අකුරයි අපි මුලින් එකපාර පාවිච්චි කරන්නේ. ජන්මානු කියලා පෙන්නද්දී මෙන්න මේ විදිහට වටේ රවුමක් අඳින්න අමතක කරන්න එපා. දැන් මොකද වෙන්නේ? මේ ටී අකුරයි මේ ටී අකුරයි එකතු වුණාම මෙතන එනවා කැපිටල් ටී සිම්පල් ටී. ආ එහෙනම් අපිට මතක ඇති කතාන්දරය කියද්දි නුමුහුස නුමුහුම් මිටිසාක අතර පරපරාගණය සිදු කළා. ඇති වුණේ මොනවාද? සම්පූර්ණයෙන්ම උසසාක. ආ දැන් ඒක කොහොමද අපි විද්‍යාත්මකව පහදලි කරන්නේ? අපි දන්නවා උසසාකයක් කිව්වම නුමුහුම් කැපිටල් ටී එනවා. ඒ වගේම නුමුහුම් මිටිසාකයක් කිව්වම සිම්පල් ටී එනවා. මේ දෙක එකතු තුළ ඇති වෙන්නේ කැපිටල් ටී සිම්පල් ටී. එහෙනම් කැපිටල් සී සිම්පල් ටී ආවා කියන්නේ එයාගේ පෙන්නන රූපානුදර්ශය මොකද්ද? ඒ උසම තමයි. ඇයි ඒ සිම්පල් ටී කියලා ආවොත් විතරයි නිලීන ලක්ෂණය ඉස්මතු වෙන්නේ. ප්‍රමුඛ ජානෙකුයි නිලීන ජානෙකුයි දෙකම ආවම ප්‍රමුඛ ජානයේ තියෙන ලක්ෂණය තමයි පෙන්නුම් කරන්නේ. ආ අන්න ඒ හින්දා තමයි අපි අර කලින් කතන්දරයේ කිව්ව ඔක්කොම ගස්සුස වුණා කියන එක මෙන්න මෙතන ඔප්පු වෙලා පෙන්වන්නේ. එහෙනම් මෙතනදී අපිට F1 පරම්පරාව කියන එක ගන්න පුළුවන්. ඒකේ සියලුම ගස් උසයි. මෙතනින් ඇති වෙන මේ කැපිටල් ටී සිම්පල් ටී කියන එක අපි කියනවා ප්‍රවේණි දර්ශය කියලා. මේ කියන 100% උසශාග කියන එක අපි හඳුන්වනවා රූපාණු දර්ශය කියලා. අන්න දැන් අපි ඉගෙනගත් ප්‍රවේණි විද්‍යාවේ මූලික දැනුම පාවිච්චි කරලා අර කතාව දැන් විද්‍යාත්මක විදිහට දැන් මෙතන තේරුම් ගත්තා. මං හිතනවා මේ කෑල්ලවෙන් ඕගලන්ට තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ F1 පරම්පරාවෙන් හැදිච්ච ගස් අරගෙන එයා මොකද කරේ? ඊළඟට ආයි සෝපරාගණය කරලා ගස් ගන්න. දැන් මේ F1 පරම්පරාවෙන් අර අතනින් පල්ලෑ අන්තිමට ආපු ගස් දෙක. ඒ ගස් දෙකේ තියෙන දැන් උස කියන ලක්ෂණය තියෙන්නේ කැපිටල් ටී සහ ටිම්පල් ටී විදිහට. ඒ જાතියම ගහක් තමයි මේ. ඒකෙත් උස ලක්ෂණේ තියෙන්නේ කැපිටල් ටී සහ සිම්පල් ටී විදිහ. දැන් කැපිටල් ටී සහ ටිම්පල් ටී කියන එක ගත්තම ඒකෙන් අපිට ජන්මානු ලියා ගන්න පුළුවන්. මෙතන එකක් කැපිටල් ටී කියලා ජන්මානුවක් එනවා. මෙතනින් එනවා සිම්පල් ටී කියලා ජන්මානුවක්. ඒ වගේම මෙතනිනුත් ආයෙනවා කැපිටල් ටී කියලා එකක්. මෙතනිනුත් ආයෙනවා සිම්පල් ටී කියන එකක්. ජන්මානු කියලා පෙන්වන්න අවශ්‍ය හින්දා මේ විදිහට මොකද කරන්නේ? රවුමක් දාන්න. ඊට පස්සේ අපි මේක කරන්නේ මේ එක එක්කෙනා අතර මේ මුහුම් කරගෙන යනවා. මේක කරන්නේ මේ පැත්තේ තියෙන ටී අකුරයි මේ පැත්තේ තියෙන ටී අකුරුයි තමයි සම්බන්ධ කරන්නේ. එහෙනම් මෙතන ටී එහෙනම් කැපිටල් ටී දෙකයි. මෙතන ටී මෙතන සිම්පල් ටී. එහෙනම් මෙතනින් එනවා කැපිටල් ටී එකයි සිම්පල් ටී එකයි. ඊට පස්සේ මේක හැලකුවොත් මෙතන කැපිටල් ටී මෙතන සිම්පල් ටී මෙතන කැපිටල් ටී. එහෙනම් මේකෙන් එනවා ආයි කැපිටල් ටී සිම්පල් ටී. මේකයි මේකයි සැලකුවොත් එහෙනම් මොකද වෙන්නේ? මෙතනත් සිම්පල් ටී මෙතනත් සිම්පල් ටී. එහෙනම් සිම්පල් ටී දෙකක් එනවා. අන්න එයා කලින් ගස් ගණන් කරලා 3ට 1යි කියලා ආපු අනුපාතය දැන් අපි මෙතනින් ඔප්පු වෙලා පෙන්වන. එහෙනම් දැන් මෙතන පෙන්වනවා මේ ටික තමයි ප්‍රවේණී දර්ශ. මේ ප්‍රවේණී දර්ශ හතර ආවට මෙන්න මේ අවස් ප්‍රවේණී දර්ශ තුනෙන්ම ලබා දෙන රූපානුදර්ශය මොකද්ද? උස කියන රූපානුදර්ශය. මෙන්න මේ ප්‍රවේණී දර්ශෙන් ලබා දෙන රූපානුදර්ශය මොකද්ද? මිටි කියන රූපානුදර්ශය. එහෙනම් උස ගස් තුනකුයි මිටි ගස් තුනකුයි ඇති වුණේ ආකාරයේ පෙර.
එහෙනම් අර අපි කලින් කතාවේ කිව්ව එක දැන් මෙතන අපිට විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. ඔන්න මේ අපි අන්තිමට කතා කර මෙන්න මේ ගත්ත උත්තර ටික හතර ගන්න විදිය පනට් කියන විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට අපි කියනවා පනට් කොටුව කියලා. ඒ පනට් කොටුව හදන එකත් හරි ලේසි. අපි එතනදී කරන්නේ මෙන්න මේ උඩට ජන්මාණු ටික ලියා ගන්න. දැන් මේ රූපෙට අනුව අපිට ආපු ජන්මාණු තමයි කැපිටල් T, සිම්පල් T. ඒක අපි ලියාගත්තා මේ පැති උඩින්. ඊට පස්සේ අනිත් ශාකෙන් ආපු ජන්මාණු ටික මේ පැත්තෙන් ලියාගත්තා. දැන් මේක අපි ඉලක්කම් ගුණ කරනවා වගේ ගුණ කරන්න තියෙනවා. දැන් හිතන්න මෙතන 2යි මෙතන 2යි තිබ්බ කියලා. දෙවරක් දෙක 4යි වගේ T T ගුණ කරා හැමනම් එනවා. ඊට පස්සේ මේ කොටුවට එන්නේ මේකයි මේකයි ගුණ කරා. කැපිටල් T සිම්පල්. මේ කොටුවට එන්නේ මේකයි මේකයි ගුණ කරාම එන සිම්පල් T කැපිටල් T. මේ කොටුවට එන්නේ මේකයි මේකයි ගුණ කරාම එනන් එනවා කැපිටල් T සිම්පල් T සිම්පල් T. ඔන්න ඔය විදිහට පනට් කොටුව කියන එක පාවිච්චි කරලා මෙන්න මෙතන කරපු ක්‍රියාවලියම ටිකක් පහසුවෙන් අපිට කරගන්න පුළුවන්කමක් තියෙනවා. මෙතනට වෙනකන් අපි මේ පාඩමේ කතා කරේ ගොඩක් වැදගත් කොටසක්. පෙළ පොතේ ටිකක් ඕගොල්ලන්ගේ පාරු කරලා තියෙන මේ කොටස් මං හිතනවා දැන් මේ විදිහ ඕගොල්ලන්ට මෙතනට වෙනකන් කතා කරපු ටික පැහැදිලිව තේරුම් යන්න ඇති කියලා. විශේෂයෙන්ම වැදගත් කාරණාව තමයි මෙන්ඩල් කරපු පරීක්ෂණයේ කතාවක් විදිහට ඔළුවේ තියාගන්න. ඊට කතා කර ප්‍රවීණ විද්‍යාවේ මූලික සංකල්ප කියන ඒවා ටික ඔළුවේ තියාගන්න. ඒ තුලින් මෙන්ඩල් කරපු පරීක්ෂණය විද්‍යාත්මකව අපි කතා කරපු එක තමයි කරේ. ඔය විදිහට අපි කතා කරපු මේ ලක්ෂණ අපි මෙතන කතා කරේ උස කියන එක අපිට අනිත් ඕන ලක්ෂණයක් ඒ විදියට කතා කරගන්න පුළුවන්. දැන් මම ඊළඟ වීඩියෝ එකේදී මේ විදියට මුම්මක් ගැන කතා කරනවා වෙන ප්‍රශ්නයකුත් ඇසුරෙන්. එතකොට ඔයගලන්ට තවත් මේ පාඩම තේරෙයි. මම හිතනවා අද කොටස ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. නැවත පාඩම එක පාරක් පාඩම් කරගන්න මම මේ දුන්නු ටියුට් එක නෝට් එක ඇසුරේ. එහෙම වුණොත් එහෙම ඔයගලන්ට මේ පාඩම අදම පාඩම් කරලා ඉවර කරගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් මේකේ දෙවැනි කොටසෙන් හම්බෙමු. එතනදී අපි මේ පාඩමේට එන ප්‍රශ්න සහ මේ පාඩමේ අවසානයේ තියෙන ප්‍රවේණිය සම්බන්ධයෙන් තියෙන රෝග පිළිබඳ අපි කතා කරනවා. ඒ ටික ඊළඟ වීඩියෝකින් අපි අරන් එනවා. ඔබ හැමෝටම ජය වේවා.